සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. මේ දවස්වල අපි මෙනෙහි කරමින් ඉන්නවා පුංචි පුංචි සිතුවිලිත් එක්ක. මේ ඊයේ දවසේ අපි මෙනෙහි කරා වටිනාකම් ගැන. එතකොට දැන් මේ වටිනාකමක් තියෙන තැනට නොවටිනා දෙයක් එකතු කරන්න හොඳ නැහැ. වටිනා වචන කතා කරගෙන ඉන්නකොට නොවටිනා වචනයක් කතා කරන්න හොඳ නැහැ. වටිනා කමකින් පිරිච්ච ක්‍රියාදාමයක් කරන තැනක නොවටිනා ක්‍රියාදාමයක් ඇතුල් කරන්න හොඳ නැහැ. දැන් ගොඩක් වෙලාවට මේ තෝරා බේරා ගැනීම අපේ ජීවිතවල අඩු වෙලා යනවා. ඒ නිසා මොකද වෙන්නේ? වටිනා කතාවක් කරගෙන ඉන්නකොට හදිස්සියෙම නිකන් ඒකට කිසිම සම්බන්ධතාවයක් නැති වල්පල් දොඩන්න පටන් ගන්නවා. කුණු හර්පයක් කියන්න පටන් ගන්නවා. ඒක වටිනාකමක් නැහැ. නේ. මුත් වටිනාකමක් නැති දෙයක් රිංගවනවා මේ මොහොතේදී. අපරාධේ. ඒ නිසා ජීවිතේ අපි දැනගන්නට ඕනේ වටිනාකමක් නැති දේවල් පරිස්සමින් අපි හැන්ඩල් කරන්නට ඕනේ. මොකද ඒක ඔබේ ජීවිතයට ඇඳ ගන්න ගියොත්, ඒක ඔබේ ජීවිතයට ඇතුල් කර ගන්න ගියොත් එතනදී ප්‍රශ්නයක් ඇති වෙනවා. මම ඔබට උදාහරණයක් වශයෙන් පෙන්නන්නම්. දැන් මේ ස්ටුඩියෝ එක ඇතුලේ මේ ලස්සනට වටිනා විදියට මේ වැඩේ කරලා තියෙනවානේ. එදුන මේ වටිනා විදියට මේ වැඩේ කරලා තිබුණාට දැන් මට ඊයේ දවසේදී අර කෝටු කැල් ටික ගන්න ජූට් තාත්තා මොකද කරේ? ස්ටූල් එකක් ගන්නලා මෙතන තියලා තියෙනවා. ඔබට පේන්නේ නැහැ ස්ටූල් එක. මම මොකද කරන්නේ? දැන් මේක නැමිලා අරගෙන මම මෙහෙම දියා ගන්නට යනවා. දැන් මේ කතා බහ යනකොට මේකට වටිනාකමක් ලැබෙනවද නැද්ද? නැහැ. වැරදි දෙයක් ස්ටූල් එක කියන දේ හොඳ දෙයක්. ඒ ස්ටූල් එකේ වැරදි පැත්තකට මම මේ මොහොතේදී ඔබට ප්‍රසන් කරනවා. ඒ නිසා මේ කලාවත් එක්ක යන්නේ නැහැ. ඒ නිසා දැන් ඔබ මේ කලාව අරගෙන බැලුවොත් කාරිය මේක ලී වලින් ගිහලා තියෙනවා, වැල් වලින් ගිහලා තියෙනවා, කොලෙන් ගිහලා තියෙනවා, අතු වලින් ගිහලා තියෙනවා. මම මේක අරගෙන මොකද කරන්නේ? ප්ලාස්ටික් එකක් පෙන්වන්නට යනවා. ඒ නිසා දැන් මම මේක උඩක්කුවේ තියාගෙන හිටියොත් කාරිය මෙහෙම අත තියාගන්න ඒකේ වටිනාකම නැතුව යනවා. ඒතර ඔබ කියාවි අයියෝ ෆාද තිබිච්ච කලාව නැති කරලා දැම්මනේ. එහෙනම් ඔබගේ ජීවිතයේ ඇතුලේ ඔබ බලන්නට ඕනේ ඔබ වටිනාකමක් තියෙන දේවල්ද ළඟ තියාගන්නේ, වටිනාකමක් නැති දේවල්ද ළඟ තියාගන්නේ. ඔබ වටිනාකමක් නැති දේවල් ඔබ ළඟ තියාගන්නව නම් ඔබ ඒක කිසිම ආකාරයෙන් එක්සිබිට් කරන්න එපා. ඒක අනිත් අයට පේන විදියට තියන්න එපා. මේක මෙහෙම තියපුවාම මේ මොහොතේදී පේන ප්‍රමාණය නැතුව ගියා. තියෙනවා, හැබැයි පේන්නේ නැහැ. ඒ නිසා ඔබ ගාව තියෙන්නට පුළුවන් නොවටිනා දේවල්. හැබැයි ඒක නොවටිනා දේවල් ඔබ උලුප්පලා පෙන්වන්න යන්න එපා. මගේ ජීවිතේ මේ වගේ නොවටිනා දේවල් තියෙනවා කියලා. ඒ නිසා මේක තමයි ඔබගේ මගේ ජීවිතේ කලමනාකරණය කරනවයි කියන්නේ. ඒ නිසා කලමනාකරණයක් කරේ නැත්නම් දැන් සමහර වෙලාවට මම දන්නවා අපේ දරුවෝ ඉගෙන ගන්නවා කලමනාකරණය කියන සබ්ජෙක්ට් එකට උපාධියක් තියෙනවා, මාස්ටර්ස් තියෙනවා, ඩොක්ටරේට් තියෙනවා. හැබැයි මේ මොහොතේදී තැනට උචිත දේ වටිනාකමක් තුල ඒක අයිති කරගන්නේ නැහැ. ඒක තියාගන්නේ නැහැ. ඒ නිසා රත්නම් මේ තාත්ති පුතේ දුවේ කලමනාකරණය කියන්නේ මේ මොහොතේදී ඒක ආයතනයක් කලමනාකරණය කරනවයි කියන එක විතරක් නෙමෙයි. මේ මොහොතේදී ප්‍රදේශයක් රටක් කලමනාකරණය කරනවා කියන එක නෙමෙයි. පෞද්ගලික ජීවිතය. පෞද්ගලික ජීවිතේ කලමනාකරණය කරන්න දන්න අය තමයි ජීවිතේ ගොඩක් වෙලාවට ඉතුරු ඔක්කොම ලස්සනට කලමනාකරණය කරන්නේ. එහෙනම් මම ඔබට ආරාධනා කරනවා ඔබේ ජීවිතේ ඇතුලේ සුදුසු දේ සුදුසු ආකාරයෙන් සුදුසු වෙලාවට සුදුසු පුද්ගලයන්ට පෙන්වන්න. සුදුසු නැති කෙනෙකුට කොච්චර පෙන්නුවත් වැඩක් නැහැ. ඒ නිසා රත්නම් මේ තාත්ති පුතේ දුවේ. ඒ නිසා සමහර දේවල් තියෙනවා අනිත් අයට ඒකේ වටිනාකමක් නැහැ. දැන් මේකට අපි කියනවා ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කියලා. දැන් මේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ගතිය තිබුණත් තවත් කෙනෙකුට මේක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කියන්නේ මොනවද කියලා එහෙම කැක්කුමක් තිබුණේ නැත්තම් කාරිය කියාවි. අයියෝ මේ මිනිස්සුන්ට මෙන අතු නැතුවද දන්නේ මේක මේ මීට වඩා ලස්සනට හදන්න තිබුණානේ කියලා. ඒ කියන්නේ ඒ කලාවට කැමති කෙනාට කලාව දෙන්න. නේ වෙනත් දේවල් කැමති කෙනාට වෙනත් දේවල් කරන්න. එහෙනම් ඔබ ළඟ මොනවද තියෙන්න ඕනේ? හැමදාම මේ විදිහට ප්‍රසන් කරන්න පුළුවන්ද? බෑ.
එනම් දවසින් දවස යුගයෙන් යුගයට කාලයෙන් කාලයට පිරිසගෙන් පිරිසට ඔබගේ තිබෙන ඉදිරිපත් කිරීමත් ඔබේ වටිනා දේවල් ඔබ සුරක්ෂිතව තබාගෙන ඕන වෙලාවේදී ඒක එළියට ගැනීමේ හැකියාව තියෙන්නට ඕනේ. ඉතින් මේ නිසා තමයි මේ සීරිස් එකේ මේ දවස් කීපය තුළ මම පළවෙනි දවසේම මේ කතන්දරය කිව්වොත් අර ඊට පස්සේ ඉතුරු ටික කියා ගන්න වැඩක් නැහැ. ඒ නිසා මම පළවෙනි දවස හැන්ඩල් කරපු වෙන විදිය වෙනස්, දෙවෙනි දවස, තුන්වෙනි දවස දැන් මේ වෙනස ගේන්න පුළුවන් කමක් තියෙන්නට ඕනේ. මේ කලමනාකාරීත්වය ඔබේ ජීවිතයට අයිති කරගෙන බලන්න ඔබේ ජීවිතය සාර්ථක වේවි. ජේසු පිහිටයි.